ඉගෙන ගන්න කෙනෙක් නම් නෝට්ස් ලියන එක එහෙමත් නැත්නම් උගන්වද්දී නෝට්ස් දාගන්න එක අනිවාර්ය දෙයක්. ඔයත් නෝට් ලියන්න කම්මැලි කෙනෙක්ද? අවශ්‍ය වෙලාවකදී ඔයාගේම නෝට්ස් බලන්න හිතෙන්නේ නැති නිසා වෙන අයගේ නෝට්ස් රිෆර් කරන කෙනෙක්ද? ඔයා දන්නවද සුපිරියට පාඩම් කරන්න පුළුවන් විදිහට නෝට්ස් ලියාගන්න ක්‍රම? එහෙමත් නැත්නම් නෝට් ටේකින් මෙතඩ්ස් තියෙනවා කියලා. අද කතා කරමු ඒ ගැන. ඔයාගේ අධ්‍යාපන ජීවිතේම තවත් හොඳ පැත්තට වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක්. මේ සෙට් එකේ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. ආයි බෝන් කියලා පිළිගන්නවා බයෝ අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් හරි සයන්ස් පැත්තට කැමති කෙනෙක් නම් ඔයාට වැදගත් videos අපේ channel එකේ තියෙනවා. අලුත් කෙනෙක් නම් දිගටම videos බලන්න අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගම අපි කතා බහ මේ විදිහට පටන් ගමු. නෝට්ස් ලියනවා කියන එක පාසල් යන විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න සහ වෙනත් ඕනෑම අධ්‍යාපන කටයුතුක නිරත වෙන ඕනි කෙනෙක් සිදු කරන සාමාන්‍ය දෙයක්. ඔයාට නෝට් එකක් ලියනකොට විවිධ ක්‍රම පාවිච්චි කරලා මතක තබා ගැනීම හැකියාව වැඩි වෙන විදිහට ඒක ලියන්න පුළුවන්. මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ හොඳම නෝට් ටේකින් මෙතඩ් පහක් ගැන අපි කතා කරමු. අංක 1 කොනෙල් මෙතඩ්. 1950 දී විතර කොනෙල් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙක් වන වෝල්ටර් පෝක් විසින් තමයි මේ ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. මේ ක්‍රමය ඔහු විසින් නිර්මාණය කරලා තියෙන්නේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ ආධාරණ ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගෙන. මේක කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔයාගේ කොලේ කොටස් දෙකකට බෙදා ගන්න. පළමු කොටස අඟල් 2.5ක් විතර ප්‍රමාණයෙන් ගන්න. ඒක හඳුන්වන්නේ කියු කොලම් කියලා. අනෙක් කොටස අඟල් 6ක් හරි පිටුවේ දකුණු පැත්තට තියෙන ඉතිරි ප්‍රමාණය අරගන්න. නෝට්ස් කොලම් කියලා තමයි මේ කොටසට අපි කියන්නේ. ඊට පස්සේ මේ කොටස් දෙකටම පොදු වෙන විදිහට යටින් අඟල් 2ක විතර තීරුවක් වෙන් කරගන්න. ඒ තමයි සමරි කොලම් එක. මේ අඟල් ප්‍රමාණයන් සඳහන් කරේ සාමාන්‍යයෙන් CR පොතක පිටුවකට ගැලපෙන විදිහට. හැබැයි මේ අඟල් ප්‍රමාණයන් මේ විදිහටම ගන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරලා ගන්න පුළුවන්. මේ නෝට්ස් කොලම් එකට අපි ඇතුළත් කරන්නේ දේශනයේ ප්‍රධාන කරුණු ටික. කෙටි වාක්‍ය ඔයාට පහසුවෙන් අඳුනගන්න පුළුවන් සංකේත, කුඩා පින්තූර, වගු, ලැයිස්තු වගේ ඕනෑම ආකාරයකට අවශ්‍ය තොරතුරු මේ තීරුවට ඇතුළත් කරගන්න පුළුවන්. මේ හැම එකක්ම පොයින්ට්ස් විදිහට ඒව අතර හිස්තැන් තියලා තමයි ඇතුළත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ තීරුව සම්පූර්ණ කරගන්නේ පන්ති කාමරයේදී දෙන දේශනයේ අතරතුර. ඊළඟට අපි බලමු Q කොලම් එක ගැන. Q කොලම් එකට ඔයා ඇතුළත් කරන්නේ මේ දේශනයේ ප්‍රධාන අදහස් ටික. එහෙමත් නැත්නම් මේන් අයිඩියාස් ටික. ඒකට ඔයාට නෝට් එකට දාපු අතිශය වැදගත් වචන, කීවර්ඩ්ස්, අදාළ වෙලාවට එන ප්‍රශ්න, වෙනත් වැදගත් දේවල් වගේ දේවල් දාන්න පුළුවන්. මේ තොරතුරු ඇතුළත් කිරීම අපිට පන්ති කාමරයේදී දේශනයේ අතරතුර වගේම ගෙදර ඇවිල්ලා අපහු ලියපු දේවල් බලන වෙලාවෙදීත් කරන්න පුළුවන්. මේකට වචන කීපයක්නේ දාන්න වෙන්නේ. ඒ නිසා වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. හොඳම දේ එදාම නිදාගන්න යන්න කලින් ආපහු පාරක් කරපු දේවල් ඉක්මනින්ම කියවන්න ඔයාලට ලැබෙනවා. කියු කොලම් එක සම්පූර්ණ කරන්න තියෙනවනේ කියලා මතක් වුණාම. දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ සමරි කොලම් එක. කියු කොලම් එක ඇතුළත් කළාටත් වඩා දේශනෙන් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රධානම කරුණු ටික. ඒ වගේම අනිත් තීරවල සඳහන් කරපු විශේෂ කාරණාවල සාරාංශයක් වගේ දෙයක්. ඇතුළත් කරන්න අපිට මේ තීරුව පාවිච්චි කරන්න පුළුවන්. සරලව කිව්වොත් මොනා ගැනද මම මේ පිටුවේ ලියලා තියෙන්නේ කියලා සටහන් කරන්න. මේ වැඩෙන් ආපහු දවසකේ සමරි කොලම් එක දිහා බලද්දී ඒ පිටුවේ තියෙන දේවල් මතක් වෙනවා වගේම පස්සේ කාලෙක යම් කරුණක් ඔයා ලිව්වේ කොහෙද කියලා හොයද්දිත් ඒ තැන හොයාගන්නත් ඔයාට ගොඩක් ලේසි වෙනවා. ඒ නිසා රෙෆරන්ස් ඒරියා එකක් විදිහටත් මේ සමරි කොලම් එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කරන වැරදි දෙයක් තමයි දේශනයක දේශකයා කියන හැම දෙයක්ම සටහන් කරගන්න එක. මෙහෙම කරොත් අදාළ දේශනයේ අවශ්‍ය තොරතුරු ගැන නිවැරදි අවබෝධයක් ගොඩක් අයට ලැබෙන්නේ නැහැ. ඒ වගේම එක්සෑම් එකකට පාඩම් කරද්දී අනවශ්‍ය තොරතුරු වලින් පිරුණු නෝට් එකක් තමයි ඔයාලට පාඩම් කරන්න වෙන්නේ. මේක වෙලාව නාස්ති වෙන වැඩක්. නමුත් මේ කොනෙල් මෙතඩ් එක පාවිච්චි කරන එකෙන් ඒ කිව්ව අවාසිය ඔයාලට මගහැර ගන්න පුළුවන්. පරීක්ෂකයෝ කියන විදිහට ඔයාගේ ක්‍රියාකාරී සවන් දීම වර්ධනය කරගන්න වඩාත් ඵලදායීව තොරතුරු රඳවා ගන්න පුරුදු වෙන්න. මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. පාඩමකට අදාළ එක් එක් සංකල්ප විවේචනාත්මකව හිතන්න විස්තරාත්මකව පැහැදිලි කරන්න කොනෙල් මෙතඩ් එක ගොඩක් වැදගත්. ඒ නිසාම මේ හරහා ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්නත් පුළුවන්. මේ ක්‍රමයට හදපු නෝට්ස් කියවන්නත් ගොඩක් පහසුයි. මේ වගේ නෝට් එකක් හදාගෙන පාඩම් කරලා ඔයාගේ මතකය පරීක්ෂා කරලා බලන්න ඔයාට ඕනි වුණොත් නෝට්ස් කොලම් එක දිහා බලන්න නැතුව කියු කොලම් එක දිහා විතරක් බලලා ඒකේ තියෙන කරුණු මොනවද කියලා කියන්න උත්සාහ කරලා බලන්නකෝ. ඔයා පුදුම වෙයි ඔයාට මේ හැමදේම මතක තියෙන විදිහ ගැන. අංක 2 Outlining Method. මේ ක්‍රමය තමයි ගොඩක් අය තමන්ගේ සටහන් නිර්මාණය කරගන්න පාවිච්චි කරන්නේ. සමහර විට ඔයාගේ ක්‍රමයත් මේක වෙන්න පුළුවන්. මේකෙදි ප්‍රධාන මාතෘකාව කොලේ වම් පැත්තේ සටහන් කරනවා. අනු මාතෘකාව ප්‍රධාන මාතෘකාවට දකුණු පැත්තෙන් අනුඡේදයක් විදියට, එහෙමත් නැත්නම් ඉන්ඩෙන්ට් එකක් විදියට එකතු කරනවා. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව යටතේ එන දේවල් ඒ මාතෘකාව ලියවුව තැනින් අඟලක් විතර දකුණට වෙන්න තමයි පටන් ගන්නෙ.
වෙනත් ඕනෑම තොරතුරු හෝ කරුණු අනුමාත්‍රකාවලට දකුණින් තවත් ඉන්ඩෙන්ට් එකක් විදිහට එකතු කරනවා. තවත් වැඩිදුර විස්තර එකතු කරන්න අවශ්‍ය නම් තවත් ඉන්ඩෙන්ට් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමයේ හරහා එක් එක් මාත්‍රිකා ගැන විශේෂයෙන් අධීක්ෂණයක් එමන් නැත්නම් විශේෂ අවධානයක් යොමු කරන්න අපිට පුළුවන් වෙනවා. මේකෙදි මාත්‍රිකා සහ උපමාත්‍රිකා දක්වන හින්දා තොරතුරු ලබා ගන්නත් ගොඩක් පහසුයි වගේම මාත්‍රිකා අතර සම්බන්ධතා ගොඩනගා ගන්නත් ගොඩක් ලේසියි. මේ කොටසෙන් මොන වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්ද කියලා විභාගයට යන්න කලින්ම හිතා ගන්නත් ඔයාට මේ වැඩේ නිසා ගොඩක් පහසු වෙනවා. මේ අවුට්ලයින් මෙතඩ් එක ඔයාට පන්ති ගුරුවරයා උගන්වන වෙලාවෙදිම පාවිච්චි කරලා ඔයාගේ නෝට් එක හදා ගන්න පුළුවන්. ඒත් උගන්වන වේගය වැඩි වෙන වෙලාවක මේක කරන්න ටිකක් අමාරුයි. මේ ක්‍රමයේ කරනවා කියලා කියන්නේ ඔය කියන දේ ලියා ගන්නවට වඩා උගන්වන හැම දේ ගැනම අවධානයෙන් ඉන්න ඔයාට සිද්ධ වෙනවා. මේ නිසා ඔයාගේ මතකෙත් ගොඩක් වැඩි වේවි. අංක 3 මැපින් මෙතඩ්. මේකෙදි කරන්නේ අපි දේශනාවකට අදාළ තොරතුරු අදහස් කරුණු රූප නිරූපණයක් විදිහට හදන එක. මුලින්ම පාඩම ඉගෙන ගද්දී හරි ලෙක්චර් එකක් අතරතුරේදී මේ දේ කරන්න ටිකක් අමාරුයි. උගන්නන කරුණු පැන්සලෙන් ලියාගෙන ගෙදර ගිහින් ආපහු නෝට් එකක් හදන කෙනෙක් නම් හරි වෙනම ෂෝට් නෝට් හෝ වෙනත් දේවල් හදන කෙනෙක් නම් මේ වැඩේ කරන්න ලේසි. උදාහරණයක් විදිහට ඔයා නෝට් එක ලියන්න පාවිච්චි කරන කොලේ උඩින් හරි මැදින් හරි පාඩමේ මාතෘකාව ලියා ගන්නවා. ඊට පස්සේ ඒකින් අනුශාකා බෙදෙන විදිහට උපමාතෘකා සඳහන් කරනවා. ඒ යටතේ වෙනත් මාතෘකා තියෙනවා නම් හරි අදාළ කරුණු අවශ්‍ය විදිහට සම්බන්ධ කරනවා. මේ තමයි ගොඩක් දෙනෙක් නිර්මාණය කරන රූපය. මැපින් මෙතඩ් එක පාවිච්චි කරන්න වඩාත් සුදුසු වෙන්නේ සවිස්තරාත්මක අන්තර්ගතයේ වඩාත් හොඳින් සංවිධානය වෙලා තියෙන නිශ්චිත සංකල්පයක් ඉලක්ක කරලා තියෙන විෂයන් වලට. උදාහරණයක් විදිහට O level science, A level biology වගේ සබ්ජෙක්ට් වලට මේක කරන්න පුළුවන්. ඔයා දැකලා ඇති ලොකුම ලොකු නෝට් එකක තියෙන දේවල් පොඩි පින්තූරයකින් අපිට ඇඳලා පෙන්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. පොඩි වෙලාවක් කරන් ලොකු නෝට් එකක් මේ විදිහට වගු chart රූප වගේ රූපමය ආකාරයකට දාගන්න අපිට පුළුවන් වුණොත් ආපහු පාරක් රිවයිස් කරන්න යන වෙලාව ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ මේ සටහන් විශ්ලේෂණය කිරීම සහ සමාලෝචනය කිරීම ගොඩක් ලේසියෙන් වගේම කාර්යක්ෂමව කරගන්න පුළුවන්. ඒ වගේම සංකල්ප අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීමත් ගොඩක් ලේසි. පරීක්ෂකයෝ කියන විදිහට මේ ක්‍රමෙන් සංකල්පීය සම්බන්ධතා විශ්ලේෂණය කිරීම හරහා ඉහළ සංජානන මට්ටමකට ළඟා වෙන්නත් මේ ක්‍රමයේ කරන කට්ටියට හැකියාව ලැබෙනවා. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරනවා නම් ඉහළ ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනි. ඒ වගේම තරමක් සංකීර්ණ විෂයන් වලට මැපින් මෙතඩ් එක හැම වෙලෙම පාවිච්චි කරන්න අමාරුයි. කොනෙල් මෙතඩ් එක වගේ වෙනත් ක්‍රමයක් එක තමයි මේ මැපින් මෙතඩ් එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අංක 4 චාටින් මෙතඩ්. මෙතනදි සරලව සිද්ධ වෙන්නේ විවිධ කාණ්ඩ හෝ මාතෘකාවලට අදාළ තොරතුරු සංවිධානය කරගන්න වගුවක් හෝ ස්ප්‍රෙඩ්ෂීට් එකක් පාවිච්චි කරන එක. ඉස්සරහට සමාන මාතෘකා කිහිපයක් ගැන ඔයාට ඉගෙන ගන්න තියෙනවා කියලා ඔයා දැනටමත් දන්නවනම් ඔයාට පුළුවන් මේ ටොපික් ටික වගුවකට වැටෙන විදිහට සංසන්දනාත්මකව ලියා ගන්න. සමානකම් වෙනස්කම් හම්බ වෙන ටොපික් ටිකක් නම් මේ ටික වැඩේ තවත් ලේසියි. මේ ක්‍රමයේදී ඔයාට පොඩි ඩග දේශනාවට අදාළ සියලු තොරතුරු සටහන් කරගන්න පුළුවන්. ඔයා ටිකක් ලියන්න කම්මැලි කෙනෙක් නම් ඔයාට මේ ක්‍රමයේ ගැලපෙනවා. මොකද චාටින් මෙතඩ් එකේදී ලියන ප්‍රමාණය අඩුයි. කරුණු කටපාඩම් කිරීම, සංසන්දනය කිරීම, එක් එක් කොටස් අතර සම්බන්ධතා අධ්‍යයනය කිරීම, දේශනේ සමාලෝචනය වගේ දේවල් බොහොම පහසුවෙන් මේ චාටින් මෙතඩ් එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. ඔයා මේ ක්‍රමයේ පාවිච්චි කරනවා නම් දේශනෙට සහභාගී වෙන්න කලින්ම මොනවද උගන්වන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මේ නිසා චාටින් මෙතඩ් එක පාවිච්චි කරන කෙනෙක්ට හෙට උගන්වන දේවල් අද නිදා ගන්න කලින් ටිකක් බලාගෙන යනවා කියන එක ඩේලි රූටින් එකේ තියෙන සාමාන්‍ය දෙයක්. අංක 5 සෙන්ටෙන්ස් මෙතඩ්. ඔයා ටිකක් වේගෙන් ලියන්න පුළුවන් කෙනෙක් නම් ඔයාට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දේශනෙදී කියන දේවල් පොයින්ට්ස් විදියට ලියන්න පුරුදු වෙන්න. මේ ක්‍රමය පාවිච්චි කරනවා නම් ඒ පොයින්ට්ස් එකතු කරලා වාක්‍යයක් හදලා ඔයාට ලියන්න පුළුවන්. ඔයා දේශනෙදී අහන වැදගත් කරුණු වාක්‍ය විදියට වෙන් වෙන්ව සටහන් කරන එක තමයි මේ සෙන්ටෙන්ස් මෙතඩ් එකේදී කරන්නේ. එක් වාක්‍යයක් සටහන් කරලා පොඩි ඉඩක් තියලා තමයි අනිත් වාක්‍ය ලියන්නේ. මේ ක්‍රමය ඕනෑම විෂයක් සහ ඕනෑම ආකාරයක දේශනයකට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් මේ මෙතඩ් එක පාවිච්චි කරනවා. මේ ක්‍රමය හරහා වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ඡේද විදිහට ලියනවට වඩා තරමක් සංවිධානාත්මක සහ වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මේ මෙතඩ් එකෙන්. අවාසි ගැන කතා කරොත් සෙන්ටෙන්ස් මෙතඩ් එක පාවිච්චි කරලා හදාගත්ත නෝට් එකක් විශ්ලේෂණය හෝ සමාලෝචනය කිරීම ටිකක් අපහසුයි. හේතුව තමයි මේවා ගොඩක් දිගයි. සමහර අවස්ථාවලදී අනවශ්‍ය තොරතුරුත් මේවට ඇතුළත් වෙලා තියෙනවා. ලියපු දේවල් අතර සම්බන්ධතා හදාගද්දිත් මේක ටිකක් අවාසිදායකයි. ඉතින් ක්‍රම පහ ගැනම ඉගෙන ගත්ත ඔයාට මෙන්න එක්ස්ට්‍රා නෝට් ටේකින් ටිප් එකක්. ක්වෙස්චන් නෝට්ස්. හැම පිටුවකට හෝ දෙකකට සැරයක්ම උඩින් ඒ කොටසින් මොන වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කියලා හිතලා ඔයාම ප්‍රශ්නයක් නිර්මාණය කරලා ලියා ගන්න. 100%ක් විශ්වාසයි අන්තිමට විභාගයට එන්නෙත් ඔයාය ලියපු ප්‍රශ්න වලින් කිහිපයක්ම තමයි. ඒවා ඔයාට ගොඩක් හුරුපුරුදු නිසා ඒ නෝට් එක එහෙම නැත්නම් ඒ පිටුව මතකෙට ගන්න ඔයාට ගොඩක් ලේසි වෙයි. ඉතින් ඔයාගේ විවිධ විෂයන් වලට ගැලපෙන විදිහට මේ වගේ නෝට් ටේකින් ක්‍රමවේදයන් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.
මේ වගේ නොයක් කැමැතිම මෙතඩ් එක මොකද්ද? ඒකත් එක්ක ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් නම් ඔයාගේ තවත් යාළුවෙක් ගොඩ දාන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සයන්ස් වලට ආදරය කරන ඔයාලට වැදගත් තවත් අලුත් වීඩියෝකින් අපි මන්ට හම්බෙමු. එතකල් ඔයාලට සුබ දවසක්.